තිලිනි කවිසිත තිලිනි කවිසිත කවුද කවි 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 මගේ ෆෝන් එක මගේ ෆෝන් එක මම මම දනුෂ්ක දනුෂ්ක හෙට්ටි කොටනේ Danushke tigoda Facebook e asaya kaviya Nivesata vi hudekalave Semiya numetikal nurave Kimi dennata asayata Danushkagen kavi kenave Mata kavi liyanna mage phone eka one Hey Mage phone eka nathuwa man kohomada kavi liyanne Hey Mata mage phone eka ganala deepa Neelo Neelo Mata mage phone eka ganala deepa Asanna kiyanu kewal walta vela Facebook e මගේ කවි රස විඳින්න බලාගෙන ඉන්නවා. අසරණ ගෑනු මගේ කවි එනකන් බලන් ඉන්නවා බං. නීලෝ මට මගේ ෆෝන් එක ගෙනල්ලා දීපා. නීලා මීවරේ මීවරේ. මගේ ෆෝන් එක කො? ෆෝන් එක නෑ. නෑ? නෑ කියලා කොහමද? ඒකේ තමයි මගේ කවි ලෝකේ අප්සරාවෝ සැරිසරන්නේ. කියලා තියන්. මට මගේ ෆෝන් එක කියලා තියන්. උදළු පාර කාලා සීනතු වැටල හිටිය මතකද? අනේ. උඹට උදළු පාරක් වැදුනද? කවද්ද බං? මට නෙමෙයි උඹට. උඹට සීයේ ඇවිල්ලා වෙලට පැනලා කැලේට දුවනකොට පැලේ උඹ ෆෝන් එක දාලා ගිහින්. ඒක පොලිසිය අරන්. පොලිසිය පොලිසිය උන්ට මොකටද මම මගේ ෆෝන් එක? ඇයි? උන්ට මගේ කවි අප්සරාවියන්ට කවි ලියන්නද? පිස්සුද? උන් ලියන කවි උන් කවි ලියන්නේ දණ්ඩ නීති සංග්‍රහයෙන් නේනේ. කැලතියන්. උන්ගෙන් ඉල්ලලා මට මගේ ෆෝන් එක කැලතියන් මට ඒක ඕනේ කැලතියන්. බට ඕනම් කියලා ඉල්ලගනි. මේක මල වදයක් නේ. මේ බෙදලා දුන්න බත් එක් කාලේ ඉඳන් මල පාන්දර ඉඳන් මම මේක ඉව්වේ. ඇයි අපෝ වද දෙන එක කෙලවරක් තියන්නේ බෑ. පොලිසියට ගිහලා මගේ ෆෝන් එක අරන් බලෙන්. වයිනෝ. වයිනවා. රෑ 31 එකයික නටලා නටලා හොඳ පණ ගිහින් තියදී ඇයි නිලයි මෙහෙම වද දෙන්නේ? බොසාට බය ආව මිසක් ඕකයි ඉන්න පැත්ත පළාතක හුලගක්වත් වදින්නේ නැහැ මම. මාලී. වාගේ තාත්තාද ජීවත් වෙන්නේ සුසා හොයලා දුන්නු රස්සාවට පින් සිද්ධ වෙන්නේ නෙමෙයිද? ඌ ඔයාව කොළඹ එක්කන ආවනම් තාත්තට මොකද වෙන්නේ? තාත්තාව කොළඹ ගෙනහල්ලා ඔයාට බිහෙත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රස්සාව නිසා. ඒ රස්සාව හොයලා දුන්නේ සුසා. ඒකින්ද පොඩි හරි කෙලේ ගුණයක් තියෙන්න ඕනේ. නල්ලමලේ රස්සාව කෙලේ ගුණ සලකන්නම වටිනා. ඊගෙන මොකට කතා කරනවද? මාව මේ රස්සාවට දැම්මට අර බෝධිසත්ව සුසන්තකේ දෙපානම දින්න මම මේ ආවේ. නිලය දන්නවද? ඕකමාව කොළඹ එක්කන් ආවේ කැලණි විහාරේ වන්දනා කරනවා කියලා. තිරිසන උ කරපු අපරාධ නිසා මං තාමත් කැලණි විහාරේ පස් පාගල නැහැ. මේ නරාවලෙන් ගොඩ එනකම් මං කිසිම පන්සලක පස් පහ ගන්නෑ කියලා මටම දිවුරගත්තා. නරාවල මොකක්ද ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා කියන නම් මම දන්නේ නැහැ. ඒ වුණාට මාලි ඔයා කැලණි විහාරේ නොගියට ඊයේ දවසම සුසා කැලණි විහාරේ බෝමළුවේ ඔයා වෙනුවෙන් අදිස්ථාන පූජාවක් කෙරුවා. තේරුණාද? කෙලින් කටින් හිට ගන්න බැරුව මොන කැලණි විහාරයක්ද? නිලයට ලැජ්ජ නැහැ නේ.
මේ වගේ අපරාධකාරයෙක්ව ඒ වගේ පුණ්‍ය භූමියකට එක්කන් යන්න? මොන පුණ්‍ය භූමියක්? හැම වන්දනාවක් මිනිහා කරන්නේ මිනිහාගේ කාමරේ. බොමලුව කියලා මට සෙරප්පු දාගෙන ඇතුළටවත් යන්න දුන්නේ නැහැ. මාලි නංගිට එයාගෙන් ලොකු අසාධාරණයක් වෙන්න ඇති. හැබැයි මිනිහා දැන් ඉන්නේ හරි සෝචනීය තත්ත්වයක. ඌට මනුස්සකම් නැති වුණාට ඔයාට එහෙම නැහනේ. මිනිහා ඉන්න තත්ත්වය අනුව නම් මේ සම්මජ්ජාතියති ගොඩේ කියන්න අමාරුයි. ඒත් වා විනාඩි පහකට හරි ගිහලා ඇත්තට කතා කරන්න. බුදුහාමුදුරුවෝ දේවදත්තටයි අජාසත්තටයි සමාව දුන්නනේ. කැලණි පන්සල් යන්න නේද නංගේ? මම මේ කන්න ගත්ත විතරයි. මගෙත් එක්ක ඉඳගෙන බත් ටිකක් අමුද? එන්නකෝ. මම මේ උදේ පාන්දරම නැගිටලා කෑමෙව්වේ ඔයා එනවා කියලා දැනගෙනමයි නංගේ. අපි පන්සල් ගිහිල්ලා වැඳ පුදාගෙන ඉමින් ගමන් හොඳ හෝටලයකට ගිහිල්ලා කමුනේ. යන්න ගිහින් කතා කරන්න. සීය විකල් වෙච්ච මනුස්සෙක් එක්ක මොන කතාද අයියේ? ඔයාගේ හිතේ පොඩි අනුකම්පාවක් නැද්ද? ගිහිල්ලා කතා කරන්න. සුසන්ත වන්දනා ගාථා පාඩම්ද? මට පුතගේ එන්නවතු වුණානේ. උඹ මට කරපු අපරාධ වලට උඹට මෙහෙම වෙලා මති. උඹ මැරෙන්නේ තිරිසනෙටත් අන්ත විදියට. බෝනිගෙට තිරිසනෙක් කියන එක තිරිසන් සත්තුන්ටත් කරන අපහාසයක්. පෞකාරයම්. අනේ නංගේ. මං පුළුවන් තරම් ඉක්මනට ඔයාව කැලණි පන්සල් එක්කන් යන්න. පන්සල් ගෙනියන්නේ නැහැ කියලා ඔය විදියට බනිනවා දැක්කමයි. ඒ වගේ දෙයකට ඔය විදියට බනින්න එපා නංගී. ඒකෙන් ඔයාට පව් සිද්ධ වෙයි. ඔයා පව්. ඔයාට බඩගිනි පාටයි. හොඳ ළමයා වගේ කියලා අංගර බත් ටිකක් කන්නකෝ. මන් ටිකක් හැපියා ගන්නවා. ඊයේ රෑ 31 කෙහෙල් පටෝල මහන්සියනේ. පේනවනේ. අමුතුවෙන් අපාය යන දෙයක් නැහැ. දැනටමත් අපාගත වෙලා ඉන්නේ.
ඔවට තමයි කියන්නේ දිට්ට දම වෙදිනිය කර්ම පරිසම් දෙනවා කියලා. ඔයත් නිකම් මුගේ පව්වලට කරගහලා දුක් විඳින්න එපා නීල්ලයි. මුව මේ නරාවලෙන් මැරෙන්න දාලා ඔයා දමල ගහලා යන්න. ඔයා හිතන්නේ මෝ මෙතනම ඉවරයක් වෙයි කියලා. ඌව මෙහෙට ගේනකොට තනිකර මල කඳක් සුමාන දෙකක් යද්දි මෙතන දෙවනත් කෙරුවා. මුගේ පණ හයියයි. මේක ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. නංගිද යන්නද හදන්නේ? ඔව් අයියේ. මට මුගේ මූණ බල බල මෙතන ඉන්න කිසිම මොනාවක් නැහැ. මං යනවා නිල්ලයි. ඒ සුසමල් ඇසරම ඒ මේ මාලි නම් ගියන්න හදන්නේ. මේ ගියාට පස්සේ මාලි මට ගෙනත් දියෝ මට ගෙනත් දියෝ කියලා මෙතන ජල්ලි ඇල්ලන් ලෑස්ති වෙන්න එපා. මාලි නෙමෙයි මට මගේ ෆෝන් එක ගෙනත් දී මං කතා කරනකම් දිලිනි කවිසිත බලාගෙන ඉන්නවනේ. හමීෂා හමීෂා මටේල් ඇතිරි මහත්තුගේ හතින් ඉන්න දෙන්නේ නැහැ. ඉතල මගේ ෆෝන් එක කනේ. මගේ ෆෝන් එක කනේ මම හමීෂා පටේල නැති කරලා දානවා. ඇතිරි. මගේ ෆෝන් එක කනේ. හමීෂා පටේල. හමීෂා පටේල. Lansupathiniyo. අයියමේ මට කාරණාවක් තියෙනවා දැනගන්න. මොකද්ද? ඔයා දැන් මෙයාව ඔයාගේ ඔෆිස් එකට ගෙනහිල්ලා එතන රසාවක් අරන් දෙන්නද ඔයලා ඇස්ති වෙන්නේ. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? නෑ නෑ වැරද්දක් නෙවෙයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ කෙනෙක්ට රසාවක් දෙනකොට විස්තර හොයලා බලනවා. ඔපෙන්නේ නැතත් ඩෙන්ටි කාඩ් එකවත් තියෙන්න එපායයි. එහෙම නැතුව කොහොමද රසාවක් දෙන්නේ? බලගේ ඔය කොම්පැනිය විස්තර හොයන්න නැතුව මිනිස්සුන්ට රසාවල් දෙන තැනක්ද? මී මං අපේ අම්මට කිව්වා මගේ ඩෙන්ටිය තැපැල් කරලා එවන්න කියලා. එතකන් ඉතින් මට බොස්ටි කියලා ෂේප් එකක් දාගන්න පුළුවන්. අනික අම්මේ ගෙවල් ගාන ගිහලා බඩු විකුණන්න මොකට තුප්පෙන්න? මේ පරක් වෙනවා යන්නේ. අද කොහොමත් මට හාෆ් ඩේ තමයි. හේමන්ති මේ අනුන්ගේ දරුවේ. මෙයා මහ ලොකු විනාශයක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. උඹත් දැන් ඒ විනාශේ කොටස්කාරයෙක්. උඹ විතරක් නෙවෙයි. අපි හැමෝම එච්චර ගින්දරක් තියාගෙන පාරවල් ගානේ චයිනීස් බඩු විකුණන්න පුළුවන්ද මෙයාට? මං නම් කියන්නේ ඔය තැන් තැන් වල යනවට වැඩිය මේ කේ අස්සට වෙලා ඉන්න එක තමයි හොඳම දේ. රස්සාවල් කරන්න ගිහිල්ලා තවත් අනවශ්‍ය ප්‍රශ්න නම් මේ ගෙදර ඇතුළට ගේන්න එපා. ඊට වැඩිය හොඳයි මගේ සිහිය විකල් වෙලාම යන එක. ඔයාම කියන්නකෝ අසංගි. නෝනා මං ආයි ගමේ යන්නේ නැහැ. මම මේ රස්සාව කරගෙන කීයක් හරි ඉතුරු කරලා ඉන්න තැනක් හොයාගන්නවා. ඊට පස්සේ මං මගේ අම්මවත් මෙහාට ගේනවා. අද හසනන් නරකනේ. ඒත් ඔය ගෙවල් ගානේ චයිනීස් බඩු විකුණලා ඕක කරන්න පුළුවන් වෙයිද කියලයි සැක. ඇයි අම්මේ? ඒ රස්සාවෙන් නෙමෙයිද අපි මේ කාලා බීලා බේත් හෙත් එහෙම අරගෙන
බිල් ගෙවාගෙන ජීවත් වෙන්නේ. මට පුළුවන් නම් අසංගිතයි බැරි. හනේ බොරු නොකියා ඉඳ දරුවෝ. මට නොකිව්වට ඔයා ඔය රස්සාව ඇරුණකොට තව මොන මොනවා හරි කරන බව මන් දන්නවා. වෙලා වෙනකන් හිටියේ මං ඒ ගැන අහන්න. වෙන මොනවා කරන්න දම්මේ? අනේ මේ පරක්කු වෙලා ඉන්න වෙලාවේ අපිට එළියට බහලා යන්න දෙන්නකෝ. තුනුරුවන් සරණයි. අපි යනවා. යනවා නෙවෙයි ළමයෝ. ගිහින් එන්නම් කියන්න. ගිහින් එන්නම්. සංගි අපේ අම්මගේ ප්‍රශ්න පත්‍රයකට මද අපි හිර වුණානේ. අනේ මේ මාව තාමත් ගැහෙනවා වගේ. අර ඉටින්ටි කතාව මගේ කටට කොහෙන් ආවද මන් දන්නේ නැහැ කියන්න. හරියට පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේනේ ප්‍රශ්න කරේ. ඒකනේ. කවදාවත් නැතුව අපේ අම්මා මගේ රස්සාව ගැන හරස් ප්‍රශ්න ඇහුවානේ. සමහර විට පහුගිය ටිකේ මන් ටිකක් වැඩියෙන් වියදම් කරානේ. ඒක වෙන්නේ නැති. ටීචර් කෙනෙක්නේ. හැරෙද්දි කියන්න පුළුවන් මොකාට දෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ දැන් හවසට ආවමත් සුපුරුදු ප්‍රශ්න පත්‍රය දිග අරගන්නවා. අම්මට කලින් සිහි කල්පනා වෙච්චර හොඳට තිබ්බේ නෑනේ. අලුත් ડોක්ටර්ගේ බෙහෙත් වලින් දැන් හොඳයි. දැන් ඉතින් බේරිල්ලක් නෑ. හවසට එද්දිත් මොකක් හරි බොරුවක් හදාගෙන එන්න වෙනවා. ඒක අතකට ඉතින් ඇත්ත. ගේවල් ගානේ ගිහිල්ලා විකුණන චයිනීස් බඩු වලින් හම්බෙන සොච්චන් කොමිස් පඩියෙන් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ? අම්මගේ සැකේ සාධාරණයි. අනේ ඔයා අහුවෙයිද? අම්මට අහුවෙනවට වඩා පොලිසියට අහුවෙලා හිරේ යන එක සැපයි. අම්මට අහුනොත් මගේ මුළු ආත්මෙම ඉවරයි. එහෙම වුණොත් මම මේ පැත්ත පළාතේ පස්පා ගන්න නෑ සංගි. නෑ නෑ නෑ. එහෙම වෙන එකක් නෑ. අනේ මේ අපිට බැරිද මේ නීති විරෝධී වැඩවලින් අයින් වෙලා වෙන මොනවා හරි කරන්න? ඔයා මට මේක කියලා ඉන්නකෝ. ඔයා ඇතුළේද එළියේද? ඒ කිව්වේ මට තේරෙන්නේ නැහැ. ඔයා මාත් එක්ක එකට වැඩ කරනවා නම් දෙකට දෙවාරම මේ කතා බෑ. ඔයා මාත් එක්ක ඉන්නවද නැද්ද කියලා කෙලින් කියන්න. අනේ ඔයා මට කරපු උදව් මං කවදාවත් අමතක කරන්නේ නැහැ. මට ඒව වැඩක් නෑ අසංගී. ඔයා ඇතුළේද එළියේද කියලා කියන්න. වඩ උත්තරයක් දෙන්න බෑනේ. එන අපොහැල ගෙදර යන්න. ඇතුලේ ආයි මං ඉස්සරහ කවදාවත් පස්ස ගහන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන. මං පොරොන්දු වෙනවා. යා